ගේ සතියද අපි කතා කලා ඔබේ දරුවා ක්‍රීඩාවක් සඳහා යොමු කළ යුත්තේ ඇයි කියන කරුණු මත. ඇතටම ඒ අවස්ථාවේදී ඒ කියපු කරුණුත් එක්ක ඔබේ දරුවා ක්‍රීඩාවකට යොමු කරපු හම. ඔහු බොහෝ අවස්ථාවලදී ක්‍රීඩාවෙන් ජය මෙන්ම පරාජයත් ලැබෙනවා. ඒ එක්කම ජයපරාජය කියන එක විදදරා ගැනීමේ හැකියාව ඒ දරුවට ඇතියෙනවා. එසේම තමයි සාමාන්‍ය ජීවිතයේදී යමක් දරුවාට නොලැබුණොත් ඒ නොලැබීම කියන එක විදදරා ගන්න ඒ දරුවාට උපේක්ෂාවෙන් විදදරා ගන්න හැකියාවක් ක්‍රීඩාව තුළින් ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ක්‍රීඩාවක් සඳහා අපේ දරුවෙක් යොමු කරනකොට කුමන ක්‍රීඩාවකටද ඔබේ දරුවා යොමු කළ යුත්තේ කියලා. ඉතින් මේක අපේ දෙමව්පියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. සමහර අවස්ථාවලදී විවිධ ක්‍රීඩාවන් වලට යොදවලා ඒ ක්‍රීඩාව තුළින් ඒ දරුවා දක්ෂතා දක්වන්නේ නැතුවම ඒකට හේතු සාධක හොයලා බලනකොට වෙනත් ක්‍රීඩාවකට තමයි ඒ දරුවා දක්ෂ. හැබැයි අපි එතකොට ප්‍රමාද වෙලා වැඩි. ක්‍රීඩාවකට දරුවෙක් යොමු කරනකොට අපි මුලින්ම ඒ දරුවාගේ ශාරීරිකව පරීක්ෂණයක් කළ යුතුයි. ඒ වගේම තමයි ඔහුගේ මානසික ඒකාග්‍රතාව පිළිබඳත් පරීක්ෂණයක් කළ යුතු වෙනවා. ඊට පස්සේ තමයි ඔහු ක්‍රීඩාවට සුදුසු කෙනෙක්ද, කුමන ආකාරයේ සුදුසු ක්‍රීඩාවකට සුදුසු කෙනෙක්ද කියන එක අපි නිරන්තරයෙන්ම පරීක්ෂාකාරී වෙන්න සිද්ධ වෙනවා. එසේ නොමැති වුණොත් ඔබේ දරුවා ඔහුගේ හැකියාවන් තියෙන පැත්තට නැතුව වෙනත් පැත්තකට යොමු කිරීම තුළින් දරුවා මානසිකව ඇදවැටීම තුළින් ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා තත්ත්වයට පත් කරන්න වෙයි. ඒ වගේම තමයි අපි මේ ගැන හිතනකොට ඔබට යම්කිසි උදාහරණයක් දෙන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවලදී අපේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දෙස බලනකොට බොහෝ දුරට අවුරුදු 15ට අඩු දරුවන් සියලු දෙනාම යොමු කරන්නේ කෙටි දුර ධාවනය සඳහා. නමුත් ඒ දරුවන්ගේ මාංශපේශීන් සකස් වෙලා තියෙන්නේ දුර දිවීම වැනි දරා ගැනීමේ හැකියාව වැඩි ක්‍රීඩාවන් සඳහා නම් පුංචි කාලේ මේ දරුවා කෙටි දුර ධාවනයට යෙදවීම මත ඒ දරුවාගේ කෙටි දුර ධාවනයට අවශ්‍ය මාංශපේශීවල ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රමාණය කියන්නේ ඒක විශ මාංශපේශියේ විශාල වෙනවා. ඒ කියන්නේ ශක්තිය, පවර් එක වැඩිපුර යොදවන්න අවශ්‍ය විදිහට මාංශපේශීන් හැඩ ගැහෙනවා. ඒ වගේම ඔබ නොදන්නවා ඇති වර්ණ පවා දරා ගැනීමේ හැකියාව වෙනස් වැඩි විය යුතු මාංශපේශීවල වර්ණයට ගොඩක් වෙනස් ශක්තිය වැඩියෙන් යොදන මාංශපේශීවල වර්ණේ. ඉතින් ඒ වගේ බොහෝ දේවල් අපි අධ්‍යයනය කළ යුතු වෙනවා. ඒ වගේම තමයි දුර දුවන ක්‍රීඩකයෙකුට හොඳ මාංශපේශීවල දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. එසේම කෙටි දුර දුවන ක්‍රීඩකයෙකුට මාංශපේශීවල ශක්තිය හොඳින් තියෙන්න ඕනේ. හැබැයි දරා ගැනීමේ ශක්තිය එතරම්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ සියල්ල, ඒ වගේම ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් අපි ගත්තහම ඒ ක්‍රීඩකෙන්ට මාංශපේශී ශක්තිය සමහර මාංශපේශීවල වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි මුළු ශාරීරිය දෙස ගත්තහම දවසක් ක්‍රීඩා කරන්න එක දිගට දරා ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔබේ ශ්වසන පද්ධතිය සහ රුධිර සංසරණ පද්ධතිය තුළින් අවශ්‍ය ඔක්සිජන් සහ අවශ්‍ය පෝෂණය, කියන්නේ ග්ලූකෝස් නිසියාකාර ඔබේ මාංශපේශී තුළට ගමන් කිරීමට හොඳ කාඩියෝපල්මොනරි එන්ඩියුරන්ස්, ඒ කියන්නේ හොඳ රුධිර සංසරණ පද්ධතිය සහ ශ්වසන පද්ධතිය සම්බන්ධ දරා ගැනීමේ ශක්තිය වැඩි වෙන්න ඕනේ. ඉතින් මේ තමයි උදාහරණ. ඉතින් මේ ආකාරයට ඔබේ දරුවාගේ සහජයෙන්ම මතුවලා තියෙන ලක්ෂණ අපි සැලකිල්ලට අරගෙන තමයි ඔබේ දරුවාව ක්‍රීඩාවට යොමු කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඔබේ දරුවාගේ මාංශ ඒ සියලු දේ සැලකිල්ලටගෙන ක්‍රීඩාවට යොමු කරන වාසේම ඒ දරුවා පුහුණු කරනකොටත් අපිට සිද්ධ වෙනවා ක්‍රීඩාවට අවශ්‍ය පරිදි මේ දරුවාව නිසි ආකාරයෙන් පුහුණු කරන්න. උදාහරණයක් විදිහට කෙටි දුර ධාවකයෙක් අපි ගත්තොත් ඔහුගේ කකුල්වල මාංශපේශීන් ඉතාමත් හොඳින් වැඩිලා තියෙන්න ඕනේ. එතකොට ඔබ දන්නවා පුංචි කාලේ දරුවා ගත්තහම මේක මේද තැම්පත් වෙලා මහතට තියෙනවා නෙමෙයි, දරුවාගේ මාංශපේශී ප්‍රමාණයෙන් ටිකක් මහත් නම්, ඒ වගේම ශක්තිමත් නම් ඒ දරුවා යොදවන්න ඕනේ එකවර. ඒ කියන්නේ ඔබ දන්නවා ඇති යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම වගේ විසිකිරීමේ ක්‍රීඩා, ඒ වගේම දුරපැනීම, උසපැනීම වැනි ක්‍රීඩා කරන්න හොඳ ශක්තිමත් මාංශපේශීන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දරා ගැනීමේ හැකියාව වැඩියෙන් පෙන්නුම් කරන්න ඕනේ ක්‍රීඩාවලට දරුවාට තියෙන්න ඕනේ ඉතාමත් හුඟක් මහත නැති දරා ගැනීමේ ශක්තිය වැඩි මාංශපේශීන්. ඔබ දන්නවා ළඟ දුර දුවන ක්‍රීඩකයන්ගේ මාංශපේශීන් හොඳින් වැඩිලා ශක්තිමත්ව පේනවා. ඒ වගේම තමයි දුර දුවන ක්‍රීඩකයන් හුඟක්
කෙට්ටුයි ඒවගේම උසට පේන අය. ඒවගේම තමයි ළඟ දුර දුනායට හොඳට බර තියෙන්නත් ඕනේ. ඉතින් මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි ඔබ ඔබේ දරුවාව ක්‍රීඩාවක් සඳහා යොමු කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙහෙම යොමු කරාට පස්සේ පුහුණුව ලබන විටදීත් ඔබට සිද්ධ වෙනවා මේ පුහුණුව ලබන ක්‍රීඩකයාව හොඳින් ක්‍රීඩාවේ යොදවන්න. එතකොට අනිත් එක තමයි ඔබ මූලික අවස්ථාවලදී ක්‍රීඩාවකට දරුවා යොමු කරන මූලික අවස්ථාවේදී දරුවාව යොදවන්න එපා, උපරිම ශක්තිය යොදවන්න. ක්‍රමානුකූල ඔහුගේ රිද්මය පවත්වා ගන්න අවශ්‍ය විදිහට, ඒ වගේම රිද්මය තමයි මුලින්ම හදන්න ඕනේ. ක්‍රීඩාවට අවශ්‍ය රිද්මය මුලින්ම සකස් කරලා දීලා ඊට පස්සේ ක්‍රමානුකූලව දරුවාව යොදවන්න ශක්තිමත් භාවය හෝ දරා ගැනීමේ ශක්තිය වැඩි කරන පිළිවෙලට. මේ ආකාරයෙන් ඔබට පුළුවන් ඔබේ දරුවා හොඳ යහපත් හොඳ දක්ෂතා පෙන්නුම් කරන දක්ෂ ක්‍රීඩකයෙක් බවට අනාගතයේ පරිවර්තනය කර ගන්න. අපි අපිට ආදරය කළ යුත්තේ, අපි අපට ගෞරව කළ යුත්තේ, සහ අපි අපි වෙනුවෙන් ක්‍රියාත්මක විය යුත්තේ අපි සොබා දහමේ අපූර්වතම කොටසක් නිසා. සමුගන්නව අඟහරුවාද අරුත්බර ජීවිතෙන් ආරාධනයේ මෙතැන් සිට මල් පී දෙන සල් මල්යායට ගොඩවන්නේ.